වර්ධන නොමැතිකම නිසා විදුලි අර්බුදයක් පැන නැගුණා. ඒ අනුව අද දිනත් පැය 7 මාර්ග විදුලි කප්පාදුව ක්‍රියාත්මක බව මහජන උපයෝගිතා කොමිසම අපකල විමසීමකදී පැවසුවා. විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව පත්වන්නේ දැඩි අපහසුතාවයකටයි. ලයිට් නැහැ මල්ලි වතුර නැහැ මුංගෙ යන්නේ මොකද මුංගෙ යන්නේ? අපි දුන්නනේ දීලා කෙලව ගත්තද ඇතිනේ දැන්? පැය يعني දෙක හමාරක් නැතුව පොඩි කාලයක් කපනවනะ මේ ඒ කියන්නේ ඒ කාලය ඇතුළත ඒකයි දැන් ගොඩක් අය දැන් රැඩ තමයි ගොඩක් පාසල් ඉතින් දරුවෝ මේ පාඩම් එහෙම කරන්නේ ඉතින් ඒකයි මගේ නම් මතේ පිජ්ජොල ඔක්කොම බඩු අයිස්ක්‍රීම් ඔක්කොම දිය වෙලා ඒ වගේ වෙන්නේ වෙලඳා තියෙන වෙලාවට තමයි මේ කරන්ට් එක යන්නේ yesterday power cut evening time today power cut evening time if daytime power cut it's okay have a sunlight but right now we cannot do anything මේ අතර අප්‍රේල් මාසයට පෙර ඩොලර් නිකුත් කර ගල් අඟුරු ගෙන ආවේ නැත්නම් ඉදිරියේදී නොරොච්චෝලේ බලාගාරය ඇන හිටීමේ තත්ත්වයක් නිර්මාණය වන බව වෘත්ති සමිතිය පවසනවා. වාරකන් කාලෙන් ඉස්සෙල්ලා විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ටික ගේන්න ඕනේ. මොකද ඒටි ගල් අඟුරු ටික ගේන්න බැරි වුණොත් එහෙම මේ ඉතාම සීමිත කාලයක් තමයි අගෝස්තු මාසේ අගෝස්තු සැප්තැම්බර් වරනේ මේ ගල් අඟුරු ටික ලංකාවට ගේන්න ඕනේ. ගන්න ගේන්න බැරි වුණොත් එහෙම ඊට පස්සේ ඒ මුහුදේ රළවල වෙන වෙනස් වීමත් එක්ක අපිට නැව් මේ නොරොච්චෝලට ගේන්න බැරි වෙනවා. ඒ හින්දා දැන් මේ වෙනකොට අපි සතුව තියෙන අගෝස්තු මාසයට අවශ්‍ය මේ ගල් අඟුරු සංචිත පමණයි. එහෙනම් ආණ්ඩුවට ඉතාමත් බරපතල වකිමක් තියෙනවා. අහපෝ මේ ඩොලර් පැත්තට මේකත් යන්නේ කෙසේ හෝ ඩොලර් ඉක්මනට මුදා හැරලා රටට අවශ්‍ය ඉදිරි මාස කියන්නේ අගෝස්තු වලින් පස්සේ අවශ්‍ය ගල්නඟුරු ටික ගෙනීමේ වක්කීම තියෙනවා. මේ අතර අද කැබිනට්ටුවේදීද විදුලි සහ තෙල් අර්බුදය පිළිබඳව අදහස් පළ වුණා. අපිට මාසෙකට ඩොලර් මිලියන 400ක් පමණ අවශ්‍ය වෙන ඉන්ධන වලට විතරක්. ඒක ඩීසල්, පෙට්‍රල්, දැවි තෙල්, නැප්ත වැනි දේවල් වෙන්න පුළුවන් ඩොලර් මිලියන 400ක්. එතකොට මාසෙකට ඩොලර් මිලියන 400ක් අවශ්‍ය වන්නේ නම් දිනකට ඩොලර් මිලියන 13ක් පමණ අවශ්‍ය වෙන ඉන්ධන වෙනුවෙන් විතරක්. ඇඹිලි පිටිය, මාතර, සපුගස් කන්ද බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් වලින් ක්‍රියාත්මක වෙන බලාගාරවලට අවශ්‍ය ඉන්ධන කඩෙනමින් ලබා දෙන්නට තීන්දුවක් ගනු ලැබුවා. සහතික වුණා කනිල් තෙල් විශේෂ භාර ඇමතුමා ලොකුගේ ඇමතුමා ලබන බ්‍රහස්පතින්දායින් පසුව කනිජ තෙල් පිළිබඳව තියෙන අර්බුදය නිමා කරන්නට කටයුතු කරනවායි කියලා වුණා. ඒ වගේම පවිත්‍රාවන් ආචාර්ය ඇමතුමිය එතුමිය සැලැස්මක් ඉදිරිපත් කරා විදුලි කප්පාදුව කොහොමද අපිට අඩු කරගෙන ක්‍රමයෙන් අඩු කරගෙන වැසි කාලය දක්වා ගෙනියන්න පුළුවන් ආකාරය කියලා කියන දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.